වැටුප විෂමතාවයන් පිළිබඳව ප්‍රශ්නයක් වෘත්තිමය සේවාවන්වලට තියෙනවා. එවගේම උසස් වීම විෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් මේ වෘත්තිමය සේවාවන්වලට තියෙනවා. එවගේම වෘත්තිමය උපාධියට සරිලන වැටුපක් ලබා නොදීම ආදී ගැටලු ගණනාවක් මේ මොහොත වෙනකොට උද්ගත වෙලා තියෙනවා. එහෙම කල් දීලා අපි පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා දින සංකේත වැඩවර්ධනයක් ක්‍රියාත්මක කරා සෞඛ්‍ය සේවාවේ වෘත්තිමය බල මණ්ඩලයක් විදියට. ඊට පස්සේ අපි ඉල්ලා හිටියා මේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුමක් දෙන්න කියලා. නමුත් අද වෙනකන් එහෙම විසඳුමක් ලබා දෙන්න සෞඛ්‍ය බලධාරීන් හෝ අමාත්‍ය මණ්ඩලයේ හෝ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක කරන්න ඒගොල්ලෝ ලෑස්ති නැත්නම් අපි අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ 8 වෙනිදා එක් දින සංකේත වැඩවර්ධනයක් ක්‍රියාත්මක කරනවා සම්මස්ත සෞඛ්‍ය සේවාව තුල. සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් පේපර් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කොච්චර ගෙනිච්චත් අපි දකින්නේ සෞඛ්‍ය ලේකම්වරියකින් පල්ලෙහාට මේවා සම්බන්ධයෙන් සංවේදීතාවයක් නැහැ. අපිට බොහොම පැහැදිලිව කියන්නට වෙනවා අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සෞඛ්‍ය ලේකම්වරිය අපේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ, අපේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නේ නැහැ, අපේ ප්‍රශ්න පිළිබඳව දැනුවත්භාවයක් තියෙනවද කියන කාරණාව පිළිබඳවත් අපි දන්නේ නැහැ. කිසිදු සෞඛ්‍ය ලේකම්වරියගේ සාකච්ඡාවක් අපි මේ කාරණා සම්බන්ධයෙන් මේ වෙනතෙක් පවත්වලා නැහැ. ඉතින් අපිට හැම කාරණාවකටම සෞඛ්‍ය අමාත්‍යවරයා පස්සෙන් යන්න වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවල ගන්න විසඳුම් නැවත වතාවක් සෞඛ්‍ය ලේකම්වරියගෙන් හෝ එතනින් යටින් ක්‍රියාත්මක වීම නතර වෙලා තියෙනවා. මේ දිනවල කතාබහට ලක්ව ඇති කැලිකසල ගැටලුව පිළිබඳවද සමන් රත්නප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා. අපට සැකයි අර මේ කුණු කන්දක් එහෙම ගිනි තිබ්බේ ඒ කාලෙත් මේවා ගෙනාවද කියලා. මොකද 2013 ඉඳන්මනේ මේ සෙල්ලම කරලා තියෙන, දැන් අහුණාට. මොකද එච්ච දැන් ඇත්තනම සැකේ සාධාරණයි. විශාල කුණු කන්දක් මේ කොළොන්නාවේ තිබුණා. ඒවා පිච්චිලා අරමෙ වෙලා මිනිස්සුත් මැරිලා ගියා. ඒවට යට වෙලා. ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේවා හොයලා බලන CID එකට, ඒ වගේ කණ්ඩායම් වලට විමර්ශනාංශ වලට කියන්නේ කරුණාකරලා හොයලා බලන්න 2013 ඉඳන් මේවා ගෙනාවද, පිපුරුනේ ඒවද, මිනිස්සු මැරුනේ ඒවා නිසාද කියලා. කොහොමනම් මේක නතර කරන්න ඕන.